අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව මොරගොඩ නිරන්තරයෙන්ම වනාලීන්ගේ තර්ජනයට ලක්වන ප්‍රදේශයක්. ඊයේ රාත්‍රියේත් මොරගොඩ ගම්මානයට පැමිණි වනාලී ප්‍රදේශයේ වම්බටු සහ පොල් වගාවන්ට හානි කර තිබුණා. මේවට තමයි පෝරමිටියක් රුපියල් 25000යි. පතලක් හරලා මණිකක් හොයාගත්තා. පෝරමිටියක් හොයාගන්න බෑ. දඹුල්ලට ගිහිල්ලා පෝරමිටිය ගේන්න. ඒ ගෙනල්ලා තමයි අපි මේ ගොවිතැන් කරන්නේ. ඒ කරනේමටත් මොන පේනව නැේද ඒක වෙන විපාක. වම්බටු දෙදි කඩන්න වෙන්නේ ගස්වලින් නෙමෙයි පොලොවත් එන්නේ. තලාව මොරගොඩ රක්ෂිතයේ විසන වනාලි විදුලි වැටද බිඳ දමමින් රාත්‍රී කාලයේ ගම් වදින බවයි ගොවින් පවසන්නේ. හැමදාම අලි ටික රෑ වෙනකොට මේ වතු වල තමයි ගැවසෙන්නේ. අලි වැඩි දැම්මට යන්නේ නැහැ. ඉඳ ඇති තරමක් කාලා තමයි මාරු වෙන්නේ. කිසිඳු පාලකෙක් මේ වෙනතුරු මේකට නිසි විසඳුම් ලබා දීලා නැහැ. උන්ගේ ජාවාරම් වලට උන් මේ පාර කපා ගන්නවා මිසක අපිට මේ ගොවි ජනතාවට කිසිම සැකසක් සිදු වෙලා නැහැ. මේ අතර වැල්ලවාය හඳපානාගල ප්‍රදේශයේද වනාලීන්ගෙන් නිරන්තර තර්ජනයට ලක්වන ප්‍රදේශයක්. පසුකිය දින කිහිපය පුරාම ගම්වැදුණු වනාලින් ප්‍රදේශයේ කෙසල් සහ පොල් වගාවන්ට දැඩි ලෙස හානි කර තිබුණා. මගේ වත්තේ පොල් ගස් 8ක් පෙල්ලලා තියෙනවා දැනට. කුඹුරේ ගොයනොත් කෑවා. අපිට මේ ටිකක්වත් යන්න උදේ පාන්දරක යන්න බෑනේ. දවල් වෙන කල් ඉඳලා තමයි ඔය ක්ලිනික් යන දවසට එහෙමත් යන්නේ. හරක් යනවා වගේ පාරදී ගියා අලි යන්නේ. බලධාරින්ට කියන්නේ අපිට මේකට විසඳුමක් දෙන්න කියලා. මේ අලි ගිහලා රට හරි පටවලා කමන්නේ. ගොවින් පවසන්නේ තමන් මුහුණ දෙන වනාලි ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන් හමු වී කිහිප වතාවක්ම සාකච්ඡා කළද ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි. අපිට කිව්වා හරි කලබල වෙන්න එපා. මේ ප්‍රශ්නේ මාස 3කින් විසඳලා දෙනවා. වැව වටේම අලි කාණුවක් ගහනවා කියලා. අලි කාණුව කැපුවා. අලි කාණුව කපලා ඉවරුණත් දැන් හඳපානාංගල ගල උඩින් අලි ටික සේරම මේ ගමට බහිනවා. රෑ එළි වෙනකන් කිසිම මිනිහෙකුට නිින්දක් නැහැ. මේ ප්‍රශ්නේ කවදද විසඳෙන්නේ? මේක තනිකරම මහත්වෝ ඒ කට්ටිය වාගෙන කනවා. අපි මැරිගෙන කනවා.